नमस्कार वीवा बुदुर्वनत समदा बुदुहिमि शरण्यामि। नमस्कार वीवा दम्भुर्वनत समदा सदहम शरण्यामि। नमस्कार वीवा संगरुवनत समदा महासंग शरण्यामि। नमस्कार वीवा तुनुर्वनत समदाति शरण शरण्यामि। साधु साधु साधु। श्रद्धावंत पिन्नत्नि वस्सान धर्मदेशना मालावे अटते अदत्मे कडुवेल महामेवना भावनासुपु परिश्रेट मे पिन्नत् पिरिसेकतुने अटलो दहामिन कंपा नोवीम कियन मातृकावे अटते अपगे शास्त्रुन् वहन्से विसिन् वदाल उतुम धर्म कारणा श्रवणे करीम पिनिसाय पिन्नत्नि अटलो दहमिन खंपा नोवीम कियन कारणेदी मे तुल्लोकेम अग्रस्थाने श्रेष्ठस्थाने वेडहिटिये देवमिनिसुन्गे शास्त्रुवु निकलेस हदमडलक दरागन वेडसिटिये अपगे गौतम अरहत सम्मा संबुद्धरजानन वहन्से उन्वहन्से तमन वहन्सेगे हतलिस वससरक्कु ए संबुद्ध जीविते पुरावट मे अटलो दहम इदिरिये किसी विटकत कंपावुने ने उन्वहन्सेगे ये अटलो दहमिन कंपानोन गुने गेन कालकाराम कीन सूत्र देशनावेदी उन्हांसी प्रकाश करद्दी पिन्नत महाननी तथागतयन् वहन्सी मे लाभे इद्रियेदीत अलाभे इद्रियेदीत एवगेम यशस इद्रियेदीत आयस इद्रियेदीत इवगेम निंदा इद्रियेदीत प्रशंसा इद्रियेदीत मे किसीम कारण्यक् इद्रियेदी तथागतयन् वहन्सेगे हित सलीमकट कंपावीमकट विनस्वीमकट पत्वेन्नी नै कियला भाग्यतुन्हांसे सिंहनाद पावत्वाद्दी ए भाग्यतुन्हांसेगे तादी गुनेट मे लोक धातुव कंपावेन्न पटंगत्ता एक यानी भाग्यतुन्हांसेगे अटलो दहमट नोयलेन तादी गुने इदिरिये मे महापोलोव पवा कंपावेन्न पटंगत्ता ए गुने किरेहि सतुटिं ए भाग्यतुन् वहन्सेगे तादी गुणय मे महापोलोवट पवा दनुना पिन्नत्नि अपि दन्नवा भाग्यतुन् वहन्सेट तमयि मे लोके
චීවර පින්නපාත සේනාසන ගිලන්පස කියන සිව්පස ලාභය අග්‍ර විදිහට ලැබුණි. අපි දන්නවා කොසල් රජතුමා මල්ලිකා දේවියත් එක්ක එක්කාසු වෙලා කෝටි ගණනක ධනයක් වියපැහැදම් කරලා අසද්දෘස දානේ නමින් මේ ශාසනේ පූජා කරන්න පුළුවන් විස්මිත දානයක් පූජා කළා. ඒ කියන්නේ ඇත්තු 500කට මුතුකුඩ 500ක් දීලා රහතන් වහන්සේලා 500 නමක් පිටිපස්සෙන් ඒ ඇත්තුන්ව හිටෙව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රදානේ රහතන් වහන්සේලාව ඉතාම ගෞරවයෙන් වඩා හිඳවලා කෝටි ගණනක් වියපැහැදම් කරලා ඉතාම රසමසුවලින් යුක්තව ප්‍රණීත ආහාර පානාදීන් යුක්තව අසද්දෘස දානයක් පූජා කළා. එවැනි අසද්දෘස දානයක් ඉදිරියේවත් එවැනි ලාභයක් ඉදිරියේවත් අපගේ ශාස්ත්‍රූන් වහන්සේගේ හිත වෙනසකට පත් වෙන්නේ ඒකට ඇලිලා යන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා පින්වත්නි, භාග්‍යතුන් වහන්සේ සමහර දවසට පින්ඩපාතේ වැඩියට පස්සේ හිස් පාත්‍රයේ පිටින් නැවත වැඩම කරනවා. මාර්යාගේ බලපෑමෙන් දන් දෙන්න කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. එදාට ඒ දාණය නොලැබුණා කියලා භාග්‍යතුන් වහන්සේගේ හිත කිසිම කම්පා වීමකට පත් වෙන්නේත් නැහැ. අපි දන්නවා වේරංජා නුවර ඒ වස් මාස තුනේ පුරාවට භාග්‍යතුන් වහන්සේ වැළඳුවේ අර අස්ස වැළඳුන් පූජා කරපු යව වලින් සැකසූ ඊටාම කෙනෙසි ආහාරයක්. නමුත් එවැනි අලාභ ඉදිරියේ භාග්‍යතුන් වහන්සේගේ හිත කිසිසේත් කම්පාවට පත් වෙන්නේ නැහැ. උන්වහන්සේ දාන නොලැබී ගිය දිනවලදී මාර්යාට දේශනා කළා, සුසුකං වත ජීවාම දේවා ආබස්සරායත. මේ සැපය ආහාර කරගෙන ජීවත් වෙන ආබස්සර දිව්‍ය ලෝකයේ දෙවියන් වගේ තථාගතයන් වහන්සේත් නිරාමිෂ සැපය ආහාර කරගෙන වැඩ ඉන්නවා. මේ දානිනු ලැබුණා කියලා කම්පාවකට පත් වෙන්නේ නැහැ. ඊළඟට පින්නත් අපි ගත්තොත් භාග්‍යතුන් වහන්සේට තරම් පරිවාර සම්පත්තියක්, භාග්‍යතුන් වහන්සේට තරම් කීර්ති ගෝසාවක් වෙන කිසිම ශාස්ත්‍රවරයෙකුට තිබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වටා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස දහස් ගණනින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් හිටියා. උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේ දඹදිව් තලයේ වැඩ ඉන්න කාලේ සැවැත් නුවර විතරක් භාග්‍යතුන් වහන්සේට මගඵලලාභී ශ්‍රාවකයන් කෝටි 5ක් හිටියා. ඒ වගේ කෝටි සංඛ්‍යාත ශ්‍රාවකයන් උන්වහන්සේ පිරිවරාගෙන හිටියා. නමුත් ඒ යසස ඉදිරියේ, පරිවාර සම්පත් ඉදිරියේ, ඒ කීර්ති රාවේ ඉදිරියේ උන්වහන්සේගේ හිත කිසිම වෙනස් වීමකට, පිනා යෑමකට පත් වෙන්නේ නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන් තමන්ගෙන් වෙන් වෙනවා උන්වහන්සේට අත්දකින්න වුණා. ඒ කියන්නේ අපි ගත්තොත් දේවදත්ත පවිතු අදහසින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් 500 නමක් වෙන් කරගෙන ගියා. ඊළඟට අපි ගත්තොත්
භාග්‍යතුන් වහන්සේ පාරිලෙයක වනේ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක පිරිසක් වැරදි ආකාරයට අසුභ භාවනාව සිද්ධ කරලා මේ කය එපා වෙලා පිරිසක් තමන්ගේ දිවි තමන්ම තොර කරගත්තා. තව පිරිසක් අර මිගලන් ටික කියන පැවිදි වෙස්ගෙන හිටපු කෙනා ලව්වා තමන්ගේ ජීවිතේ නැති කරගත්තා. ති උන්වහන්සේ පාරිලෙයක වනේ ඉඳලා අහපව් වඩිද්දි ආරාමයේ භික්ෂු සංඝයාගෙන් හිස් වෙලා තිබුණා. බොහෝම අඩු භික්ෂු පිරිසක් ආරාමයේ වැඩ හිටියේ. ඒ වගේ උන්වහන්සේට ඒ තමන් වටා ඉන්න පිරිස තමන්ගෙන් වෙන් වෙනවා සමහර අවස්ථාවලදී අත්දකින්න සිද්ධ වුණා. නමුත් එතනදී භාග්‍යතුන් වහන්සේගේ හිතේ කිසිම වෙනස් වීමක්, කම්පාවට පත්වීමක්, ඒ ගැන පසුතැවීමක් නැහැ. උන්වහන්සේ යසස ඉදිරියේ, අයස ඉදිරියේ අකම්පිත සිත් ඇතිව තාදී ගුණයෙන් වැඩ සිටියා. ඒ වගේම පින්නත්නි, භාග්‍යතුන් වහන්සේ ගැන මේ දෙව් මිනිසුන් සිව්වනක් පිරිස අප්‍රමාණ ස්තුති ප්‍රශංසා කළා. එන් භාග්‍යතුන් වහන්සේ අහස් තලයට පැන නැගිලා යමක මහා ප්‍රාතිහාර්ය පාද්දී තථාගත සම්බුද්ධ ශරීරයෙන් ඉර්ධිමත් ගිනිජාලාවන් සහ ජලධාරාවන් එකවර විහිදවද්දී දෙවියන්, බඹුන්, මිනිසුන් අප්‍රමාණ ප්‍රශංසා කරමින් සම්බුදු ගුණ හඬ නගා ප්‍රකාශ කරමින් සාදුකාර දෙමින් භාග්‍යතුන් වහන්සේට ස්තුති ප්‍රශංසා පැවැත්තුවා. එතනදී මේ දෙව් මිනිස් ලෝකයාම මා උදෙසා ප්‍රශංසා කරනවා නේද කියලා ඇලීමක්, ඒ ගැන සිත පිනා යෑමක් බුදුරජාන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒ වගේම අපි දන්නවා පින්නත්නි, භාග්‍යතුන් වහන්සේට නොඑක් අභූත චෝදනාවන් නිල්ල කරා. භාග්‍යතුන් වහන්සේට නොඑක් අපහාසයන් වලට, නින්දාවන්ට මුහුණ දෙන්න සිද්ධ වුණා. අපි දන්නවා සිව්වනක් පිරිස මැද්දී තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරමින් නින්නැද්දී චින්චි මානවිකාව කුසේ දරමිටියක් බැඳගෙන ඇවිල්ලා ගැබිනියක් විදිහට භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා. ඒ වගේම අපි දන්නවා අන්‍ය තීර්ථකයෝ සුන්දරී කියන පරිබ්‍රාජිකාව ඝාතනය කරලා ජේතවනාරාමේ හංගලා භාග්‍යතුන් වහන්සේට චෝදනා කළා, භික්ෂු සංඝයාට චෝදනා කළා, මේ සුන්දරී පරිබ්‍රාජිකාව ඒ චරිතයේ කෙලෙසලා මරණයට පත් කළා කියලා. එතකොට අරතරම් ස්තුති ප්‍රශංසා ඉදිරියේදී, මේ වගේ අභූත බරපතල චෝදනා ඉදිරියේදී බුදුරජාන් වහන්සේගේ සිත කිසිම කම්පාවීමකට, වෙනස් වීමකට පත් වෙන්නේ නැහැ. ප්‍රශංසාවේදී සිත සතුටු වෙන්නෙත් නැහැ. නින්දාවේදී හිත කම්පාවට පත් වෙන්නෙත් නැහැ. තාදී ගුණය. ඒ වගේම සසර පුරාවට සම්බුද්ධත්වයේ උදෙසා පුරුදු කරපු පින් බලයෙන් භාග්‍යතුන් වහන්සේට තරම් සැපයක්, පුණ්‍ය විපාකයක් වෙන කිසිම කෙනෙකුට තිබුණේ නැහැ. නමුත් ඒ සැපය ඉදිරියේ භාග්‍යතුන් වහන්සේ හිත පිනා යෑමකට, සතුටකට පත්වීමකට පත්ුණේ නැහැ. ඒ වගේ උන්වහන්සේගේ ශරීරයටත් රෝගාබාධයන්ගෙන් දුක් ලැබුණා. ඊට පස්සේ උන්වහන්සේටත් කායික දුක්වලට
උන්වහන්සේගේ ශරීරයත් ලක් වුණා. නමුත් ඒ සැපේ ඉදිරියේ දුක ඉදිරියේ කිසිම වෙනස්කමක් නැතුව ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ අකම්පිතව ඒ සියල්ලටම මුහුණ දුන්නා. මෙන්න මේ තාදී ගුණය උන්වහන්සේ ලෝකයට හෙළිදරව් කරද්දී ඇස කන නාසය දිව ශරීරය ඔස්සේ එන කිසිම අරමුණකින් තථාගතයන් වහන්සේගේ හිත සැලෙන්නේ නැහැ, කම්පා වෙන්නේ නැහැ, විනාශ වීමකටපත් වෙන්නේ නැහැ. ඒ අටලෝ දහම ඉදිරියේ තථාගතයන් වහන්සේ අකම්පිතයි කියලා ප්‍රකාශ කරද්දී මේ ලෝ ධාතුව, මේ මහා පෘථුවිය හෙල්ලුම් කෑවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ තාදී ගුණය ඉදිරියේ පින්නත්නි, අපි මුලින්ම අපේ හිත පහදවා ගන්න ඕනි, අපේ හිස සතුටටපත් කර ගන්න ඕනි. එවන් තාදී ගුණ ඇති අටලෝ දහමින් කම්පා නොවන නිකෙලෙස් ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි අපි සරණ ගියේ කියලා. අන්නේ කාරණය අපිටත් මේ අටලෝ දහමෙද්දී හිත කම්පා නොවි තියාගන්න, ඒ අටලෝ දහමට මුහුණ දෙන්න ශක්තියක් බවට පත් වෙනවා. ඔබට මතක ඇති සීවලී කුමාරයාගේ අම්මා සුප්පා වාසාව ඒ සසරේ කර්ම විපාකයක් නිසා අවුරුදු 7යි මාස 7යි දවස් 7ක් තමන්ගේ මව් කුසේ සීවලී කුමාරයාව දරාගෙන හිටියා. අවසාන දවස් 7 ඒ දරු ගැබ බිහි වෙන්නේ නැතුව ඉතාම කටුක වේදනාවක් වින්දා. ඒ වෙලාවේ සුප්පාවාසා මාතාව ඒ වේදනාවට අකම්පිතව මුහුණ දුන්නේ කොහොමද? ඒ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියලු සංසාර දුකින් අත් මිදුණනි, කිසිවකට හිත කම්පා කරගන්නේ නැණේ කියලා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කළා. ඒ ශ්‍රාවක සංඝරත්නය පිළිවෙත් පුරන්නේ, මේ ධර්මී හැසිරෙන්නේ, මේ සියලු කායික මානසික දුකින් නිදහස් වීම පිණිසනේ කියලා සංඝරත්නයේ ගුණ සිහි කළා. මේ සී සද්ධර්මයෙන් පෙන්වා දෙන්නේ සියලු කායික මානසික දුකින් ඉක්මවා යෑම ගැනනේ කියලා ධර්මයේ ගුණ සිහි කළා. ඒ විදිහට තුනුරුවනේ ගුණ සිහි කර කර තමයි අකම්පිතව ඒ වේදනාව උහුලගෙන හිටියේ. එහෙමනම් අපිට අකම්පිත සිත් ඇති බුදුරජාණන් වහන්සේව සිහි කරද්දී, අකම්පිත සිත් ඇති තාදී ගුණයෙන් යුක්ත ඒ රහතන් වහන්සේලාව සිහි කරද්දී අපිටත් ඒ අටලෝ දහමට ධර්ම මනසිකාරයකින් යුක්තව හිත කම්පා කරගන්න නැතුව මුහුණ දෙන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. පින්නත්නි, ශාස්ත්‍රුන් වහන්සේගේ තාදී ගුණේ තමයි එතකොට මේ දෙව් මිනිස්සුන් අතරම ඒ ප්‍රමාණ කරන්න බැරි අනන්ත ගුණයෙන් යුක්ත තාදී ගුණේ බවට පත් උනේ. අටලෝ දහමින් කම්පා නොවන අකම්පිත බව ඉතාම ඉහලින් පිහිටලා තිබුණේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේට. ඊට පස්සේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ අකම්පිත සිතක් ඇති කරගන්න ආකාරය, ඒ ප්‍රතිපදාව, ඒ මග, ආර්ය අෂ්ටාංගික මාර්ගය ශ්‍රාවකයන්ට දේශනා කළා. ඊට පස්සේ ශ්‍රාවකේනුත් සීල සමාධි ප්‍රඥා වඩලා අටලෝ දහමට නොසැලෙන අකම්පිත සිතක් ඒ තුලින් ඇති කරගත්තා. අපි දන්නවා
අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ දවසක් පාත්තරෙ තැරගෙන සිවුරු පොරවාගෙන පිණ්ඩපාතේ වඩමින් හිටියා. ඒ වෙලාවේ මේ මිසදිටු බ්‍රාහ්මණේ කල්පනා කළා, මේ සාරිපුත්තයන් වහන්සේ ගැන බොහෝම ඉවසන කෙනෙක්, කිසිවකින් කම්පා වෙන්නේ නැහැ කියලා මේ මිනිස්සු අතර කතාවක් පැතිරලා තියෙනවා. මේක ඇත්තක්ද කියලා මම බලන්න ඕනේ කියලා මොකද කළේ? දූවගෙන ගිහිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පිටට වේගවත් පහරක් එල්ල කළා. නමුත් උන්වහන්සේ අනිත් පැත්ත හැරිලා බැලුවේවත් නැහැ. කිසිම කම්පාවක් නැති, වෙනසක් නැති සිතකින් ඉස්සරහට වැඩම කළා. එතකොට අර බ්‍රාහ්මණයා කරුණු තේරුම් අරගෙන දහඩිය දාලා ගොඩාක් තැති අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට වන්දනා කරලා සමාව ඉල්ලා හිටියා. සමාව ඉල්ලලා සාරිපුත්තයන් වහන්ස අපේ ගෙදෙට්ට දානේට වඩින්න කිව්වා. හොඳයි කියලා පාත්‍රේ බ්‍රාහ්මණයාගේ අතේ තිබ්බා. එතකොට බලන්න පින්නත්ති, ශ්‍රාවකයන් වහන්සේලාත් තමන්ට එන කිසිම කාරණයක් ඉදිරියේ හිත කම්පාවටපත් වෙන්නේ නැහැ, වෙනසකට බඳුන් වෙන්නේ නැහැ. ලාභේ අලාභේ ඉදිරියේ, යස අයස ඉදිරියේ, නින්දා ප්‍රශංසා ඉදිරියේ, සැප දුක් ඉදිරියේ වෙනස් නොවන අකම්පිත සිතකින් වැඩ ඉන්නවා. පින්නත්නි, අපගේ ශාස්ත්‍රුන් වහන්සේටත් රහතන් වහන්සේලාටත් තමයි ඒ නිකෙලෙස් බව නිසා මේ අටලෝ දහමින් කම්පා නොවන ඒ තාදී ගුණය පරිපූර්ණ වශයෙන් පිහිටන්නේ. ඒ වගේම අනාගාමී ඵලයට පත්වෙච්ච උතුමන් වහන්සේලාටත්, අනාගාමී ශ්‍රාවකයන්ටත්, සකදාගාමී සෝතාපන්න මගඵලවලට පත්වෙච්ච ශ්‍රාවකයන්ටත් ඒ තාදී ගුණය අටලෝ දහමින් කම්පා නොවන බව ඒ ඒ මාර්ගඵලයේ මට්ටමින් පිහිටනවා. දැන් අපි අනාගාමී ශ්‍රාවකයෝ ගත්තොත්, අනාගාමී ශ්‍රාවකයන් සංයෝජන ධර්ම පහක් ප්‍රහාණය කරලා කාමරාගයත් පටිගයත් ප්‍රහාණය කරලා තියෙන නිසා ඒ අනාගාමී ශ්‍රාවකයොත් මේ අටලෝ දහමට රහතන් වහන්සේලා තරම්ම නොවුනත් අකම්පිත සිතකින් මුහුණ දෙනවා. ඔබට මතක ඇති වේලුව කණ්ඨකී නන්ද මාතාව කියන අනාගාමී උපාසිකා මාතාවගේ එකම පුතා නොකල වරදකට රජතුමාගේ රාජපුරුෂය ඇවිල්ලා අල්ලගෙන මාංචු දාලා දන්වැල් වලින් ගැට ගහලා කස පහර දිදී මරණ දණ්ඩණයට එක් කරගෙන ගියා. ඊට පස්සේ කඩුවෙන් ගෙල සිඳලා මරණයට පත් කළා. නමුත් ඒ අනාගාමී ඵලයට පත් වෙලා මේ ධර්මයේ අවබෝධ කරගෙන හිටපු ඒ නන්ද මාතාව කියනවා, ඒ කස පහර ගගහා එක්ක යන වෙලාවෙදිවත් ඒ තමන්ගේ එකම දරුවා මරණයට පත් කරන අවස්ථාවෙදිවත් ඒ රජතුමා ගැනවත් ඒ රාජපුරුෂය ගැනවත් මගේ හිතේ තරහක් කමනාපයක් ඇති වුනෙත් නෑ. දරුවා මරලා දානවනේ කියලා මට දුකක් කනගාටුවක් හටගත්තෙත් නෑ. ඒ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය තේරුම් අරගෙන මම අකම්පිත සිතකින් හිටියා කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේට ප්‍රකාශ කළා. බලන්න, එතකොට අනාගාමී ශ්‍රාවිකාවක්
ගිහිගෙදර ඉඳමින් ඒ විදිහේ අකම්පිත සිතක් පැවැත්තුවා. ඊළාට පින්නත්නි අපි ගත්තොත් අර බන්දුල කියන සෙන්පතිතුමාගේ බිරිඳ බන්දුල මල්ලිකා දේවිය සෝතාපන්න ශ්‍රාවිකාවක් වෙලා හිටියේ. දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේටත් තවත් 500 නමකටත් ගෙදර දානේ පූජා කරමින් හිටියා. ඒ වෙලාවේ දාසියෙක්ගේ අතින් එක වෑංජන දීසියක් බිම වැටිලා බිඳිලා ගියා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කළා, දේවිය බිජ්ජන ධම්මම් බිජ්ජති, කැඩෙන බිඳෙන දේවල් ඔය විදිහට කැඩිලා බිඳිලා යනවා, හිත කම්පා කරගන්න එපා කියලා. ඒ වෙලාවේ බන්දුල මල්ලිකා දේවිය ඉනේ තිබුණ තල්පතක් කරන් සාරිපුත්ත මහරහතන් වහන්සේට පෙන්ලා කියනවා, සාරිපුත්තයන් වහන්සේ මේ භාජනේ බිඳිලා ගිය එක මොකද්ද? මේ තල්පතේ තියෙන්නේ මීට ටික වෙලාවකට කලින් මගේ ස්වාමියාත් මට නියුන් දරුවන් විදිහට 16 වතාවකදී ලැබුණ දරුවන් 32 සතුරන් විසින් මරලා දාලා කියලා. ස්වාමීනි සාරිපුත්තයන් වහන්සේ මන් තේරුම් අරගෙන තියෙනවා සියලුම සංස්කාර අනිත්‍යයි කියලා. සියලුම සංස්කාර අයිති දුකටයි කියලා. එව්වා අපිට ඕනෑ ආකාරයට වසඟේ පවත්වන්න පුළුවන්කමක් ආත්මයක් නැහැ කියලා මන් තේරුම් අරගෙන ඉන්නේ. ඉතින් එච්චර දෙයකටත් මගේ සැමියයි දරුවෝ 32 මරණයටපත් වුණා කියන ආරංචියටවත් මං හිත කම්පා කරගත්තේ නැති එකේ මේ චූටි භාජනයක් බිඳුණා කියලා මගේ හිත කම්පා වෙයිද කියලා ඇහුවා. එහෙනම් බලන්න පින්නත්ටි, මේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයේ තේරුම් අරගෙන අටලෝ දහම ඉදිරියේ හිත කම්පා කර නොගත්තේ ඒ තෙරුවන් සරණේ ආනුභාව බලයෙන්මයි, ඒ සී සද්ධර්මයේ තියෙන අනුහසින්මයි. ඉතින් අපිත් මේ ජීවිතේ ගත කරද්දී අපේ ජීවිතේ පුරාවටත් අපිට මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතවලටත් ලාභ ලැබෙනවා, ඒ වගේම අලාභ පාඩු සිද්ධ වෙනවා. ඒ වගේම අපිටත් පිරිවර සම්පත්තිය, යාළු මිත්‍රයෝ, නෑදෑ හිතවතුන්, අසල්වැසියෝ අපි වටා සෙනෙහසින් එකතු වෙලා ඉන්න අවස්ථාත් වෙනවා. ඒ වගේම ඒ අය අමනාප වෙලා ඊළඟට නොඑක් කරදර බාධක ඇවිල්ලා ඒ අය අපෙන් වෙන් වෙලා අයස උපදින අවස්ථාත් වෙනවා. පිරිවර සම්පත්තිය ඉන්න අවස්ථාත් තියෙනවා, පිරිවර සම්පත්තිය වෙන් වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම තමයි අපිට අපේ ගුණ අගයමින්, අපේ හොඳ ප්‍රකාශ කරමින් අපිට ප්‍රශංසා ලැබෙන අවස්ථාත් තියෙනවා. නොඑක් චෝදනාවන්, නොඑක් අපහාසයන් අපේ ජීවිතවලට එල්ල වෙන අවස්ථාත් තියෙනවා. ඒ වගේම අපිට සැපයට මුහුණ දෙන්නත් වෙනවා, දුකට මුහුණ දෙන්නත් වෙනවා. ඉතින් මෙන්න මේ අටලෝ දහම ඉදිරියේ හිත කම්පා වෙන්න නොදී මේ ජීවිතයට මුහුණ දෙන්න, මේ ජීවිතය තුළ පින බලවත් කරගන්න, ගුණධර්ම දියුණු කරගන්න, ධර්මාවබෝධය කරා යන ජීවිතයක් ඇති කරගන්න අපි කොහොමද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ තමයි
අද මේ ධර්මදේශනාව තුළ විස්තර කරලා දෙන්න අදහස් කළේ, ඒ වගේ මේ පින්නතුන් ඉගෙන ගන්න අදහස් කළේ. පින්නත්නි, අංගුත්තර නිකායේ 8 වෙනි නිපාතයට අයිති උතුම් සූත්‍ර දේශනාවක් තියෙනවා, ဒုတိය ලෝක ධම්ම සූත්‍රය කියලා. ලෝක ධර්මයේ ගැන වදාළ දෙවැනි දේශනාව. ඒ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්නත් මහණෙනි, මේ ලෝක ධර්ම 8 ලොව පෙරලීයයි. ලෝකයත් අෂ්ට ලෝක ධර්මය අනුව පෙරලීයයි. ඒ කවර 8ක්ද යත් ලාභයත් අලාභයත්, අයසත් යසසත්, නින්දාවත් ප්‍රශංසාවත්, සැපත් දුකත්. මෙන්න මේ කාරණා 8ට කියනවා අෂ්ට ලෝක ධර්මය කියලා. එතකොට මේ ලෝක ධර්ම 8 ලොව අනුව පෙරලී යනවා. ලෝකයත් අෂ්ට ලෝක ධර්මය අනුව පෙරලී යනවා. ඒ කියන්නේ මේ මිනිසුන්ට, සත්වයන්ට හැම වෙලාවෙම මේ ධර්මතා 8ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ ධර්මතාට එක් එක් ආකාරයෙන් ජීවිතේ කරා එනවා. භාග්‍යතුන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, පින්නත් මහණෙනි, අසුතවාපි කෝ පුතුජ්ජනෝ, අසෘතවත් කෘතඥ කෙනාටත් මේ කාරණා 8ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එයාටත් මේ කාරණා 8 ලැබෙනවා. සුතවාපිකෝ ආර්ය ශ්‍රාවකෝ, සෘතවත් ආර්ය ශ්‍රාවකීන්ටත් මේ කරුණ 8ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සෘතවත් ආර්ය ශ්‍රාවකීන්ටත් මේ කරුණ 8 ලැබෙනවා. එහෙමනම් ඔන්න හොඳට තේරුම් ගන්න පින්නත්නි, බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව, කාන්තා පුරුෂ ભેදයකින් තොරව, දුප්පත් පොහොසත් ભેදයකින් තොරව, නූගත් උගත් ભેදයකින් තොරව, සියලු දෙනාටම, සියලු සත්වයන්ටම මේ කාරණාට පොදුයි. හැම දිනාගේම ජීවිතවලට ලාභත් ලැබෙනවා, පාඩුත් සිද්ධ වෙනවා. ඒ වගේම යසසත් ලැබෙනවා, අයසත් ලැබෙනවා. හැම දිනාටම අඩු වැඩි වශයෙන් ප්‍රශංසාවත් ලැබෙනවා, නින්දාවත් ලැබෙනවා. ඒ වගේම හැම දිනාටම අඩු වැඩි වශයෙන් සැපත් ලැබෙනවා, දුකට මුහුණ දෙන්නත් සිද්ධ වෙනවා. එනම් මේක සියලුම දෙනාට පොදු ධර්මතාවයක්. ඒකයි ලෝකය මේ කාරණා 8 පෙරලී යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. මේ කාරණා 8 ලෝකයක් පෙරලෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා, එහෙමනම් ඒකදී අපි තවත් තේරුම් ගත යුතුයි, අපි ධර්මයේ හැසිරුණත් මේ කාරණා 8ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ධර්මයේ නොහැසුරණත් මේ කාරණා 8ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ භාග්‍යතුන් වහන්සේ අහනවා, මහණෙනි, එහෙමනම් අසෘතවත් කෘතඥ කෙනත් මේ කාරණා 8ට මුහුණ දෙනවා නම්, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාත් මේ කාරණා 8ට මුහුණ දෙනවා නම්, ඒ හැමෝටම මේ කාරණාට පොදුයි නම්, මේකෙදි අසෘතවත් කෘතඥ කෙනාගෙත් ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගෙත් තියෙන වෙනස, විශේෂත්වය මොකද්ද කියලා ඇහුවා. තේරුණා නේද අපු එක? ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගෙත් අසෘතවත් කෘතඥයාගෙත් වෙනස, විශේෂත්වය මොකද්ද කියලා ඇහුවා මේ කාරණාටට මුහුණ දීමේදී. ඉතින් ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දුන්නා, භගවන් නිත්තිකා ධම්මා,
භගවම් පටිසරණා භගවම් මූලකා මේ සී සද්ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙන භාග්‍යතුන් වහන්සේ මූලික කරගෙන භාග්‍යතුන් වහන්සේ ප්‍රදාන කරගෙන මේ සී සද්ධර්මයේ තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි මේ ධර්මයේ අවබෝධ කරලා අපිට දේශනා කළේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ මොයේ කාරණේ ගැන අපිට කියලා දෙන්න අපි ඒ විදිහට තේරුම් ගන්නම් දරා ගන්නම් කියලා උත්තර දුන්නා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් පින්නත් මහණෙනි හොඳට අහගන්න සුනාත සාදුකම් මනසිකරෝත හොඳට නුවණින් මෙනෙහි කරන්න වාසිස්සාමි මං ඔබට ඒ ගැන කියලා දෙන්නම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අසුතවා භික්කවේ පෘතුජ්ජනා පින්නත් මහණෙනි අසෘතවත් පෘතජ්ජන කෙනා ඒ අසෘතවත් පෘතජ්ජන කෙනා කියන්නේ කවුද කියලා භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා අසෘතවත් පෘතජ්ජනේ කියලා කියන්නේ අරියාණං අදස්සාවි බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒ ආර්යයන් වහන්සේලා ගුණ වශයෙන් හඳුනන කෙනෙක් නෙවෙයි අරිය ධම්මස්ස අකෝවිදෝ ඒ ආර්ය ධර්මයට දක්ෂ කෙනෙකුත් නෙවෙයි අරිය ධම්මේ අවිනීතෝ ඒ ආර්යයන් වහන්සේලාගේ ආර්ය ධර්මයේ තුල හික්මෙන කෙනෙකුත් නෙවෙයි ඒ වගේම සත්පුරිසාණං අදස්සාවි සත්පුරුෂයන්ව ගුණ වශයෙන් අඳුනා ගන්න කෙනෙක් නෙවෙයි සත්පුරුෂ ධම්මේ අකෝවිදෝ ඒ සත්පුරුෂ ධර්මයේ දක්ෂ කෙනෙකුත් නෙවෙයි සත්පුරුෂ ධම්මේ අවිනීතෝ ඒ සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන කෙනෙකුත් නෙවෙයි මෙන්න මේ වගේ අසෘතවත් පෘතජ්ජන කෙනෙකුට ලාභයක් උපදිනවා එයාගේ ජීවිතේට ලාභයක් වාසියක් උපදිනවා එතකොට එයා කල්පනා කරන්නේ නෑ එයා නුවණින් තේරුම් ගන්නේ නෑ මට ලාභයක් උපන්නා මේ ලාභය අනිච්ඡං මේ ලාභයත් අනිත් එකක් දුක්ඛං මේ ලාභය අනිත්‍ය නිසා දුකට අයිති එකක් ඒ වගේම විපරිණාම ධම්මං වෙනස් වෙන ස්වභාවයට අයිති ලාභයක් මට මේ ලැබුණේ කියලා නුවණින් තේරුම් ගන්නේ නැහැ ඒ නිසා මොකද වෙන්නේ ඒ ලාභය අනිත්‍ය වෙලා යනකොට ඒ අනිත්‍ය වීම නිසා දුක හට ගන්නකොට ඒ ලාභය වෙනස් වෙලා යනකොට මොකද වෙන්නේ එයා දුක් වෙනවා ශෝක කරනවා හඬනවා වැළපෙනවා එයා මේකට අයිති ධර්මතාවයක් මේක කියලා තේරුම් ගන්නේ නැහැ ඔබට මතක ඇති අර කුඹුරක් වවපු ගොවියා ඒ අස්වැන්න පහුවදා කපන්න හිටියේ කපලා ඒකේ මුල්ම කොටසින් බුදුරජාණන් වහන්සේටත් දානි පූජා කරන්න හිටියේ හැබැයි හෙට කුඹුර කපන්න ඉන්නකොට අද විශාල වැස්සක් වැහැලා ගම් වතුරක් ගලලා අර කුඹුර වතුරේ හොදාගෙන ගියා ඊට පස්සේ දුකට පත් වෙලා අඬ අඬ කන්නේ බොන්නේ නැතුව ගේ ඇතුලේ නිදාගෙන හිටියා. අන්න බලන්න ලාභය කියන එක අනිත්‍ය වෙලා යන එකක්. වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මේක අයිති දුකටයි කියලා එයා නුවණින් තේරුම් අරගෙන තිබ්බේ නෑ. හැබැයි භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළාට පස්සේ නුවණින් තේරුම් අරගෙන සෝතාපන්න ශ්‍රාවකෙක් වුණා. එතකොට පින්නත් මේ
අසෘතවත් පෘතජ්ජන කෙනා තමන්ට ලාභයක් ඉපදුනොත් ඒකත් ගන්නෙ නිත්‍ය විදිහට, අලාභයක් ඉපදුනොත් ඒකත් ගන්නෙ නිත්‍ය විදිහට, ඊළාට පිරිවර සම්පත්තිය ඉන්නවනම් ඒකත් නිත්‍ය විදිහට ගන්නවා, පිරිවර සම්පත්තිය නැති වෙලා ගියොත් ඒකත් නිත්‍ය විදිහට ගන්නවා, ඊළඟට ප්‍රශංසාවත් නිත්‍යයි කියලා හිතනවා, නින්දාපහාසයත් නිත්‍යයි කියලා හිතනවා, සැපයත් නිත්‍යයි කියලා හිතනවා, දුකත් නිත්‍යයි කියලා හිතනවා. ඒ අයවා අනිත්‍ය ධර්මතාවයට අයිති කියලා තේරුම් ගන්නෑ. ඒ නිසා ඒ ලාභ යසස ඊළඟට ප්‍රශංසා සැපේ ලැබෙද්දී ඒකෙන් උදම් වෙනවා, ඒකෙන් හිත සතුටු කරගන්නවා, ඒකත් එක්ක එක්ක වාසය කරනවා, ඒක අනිත්‍ය එකක් වෙනස් වෙලා යනවා දුකට අයිති කියලා තේරුම් ගන්නෑ. ඉතින් අනිත්‍ය වෙලා යද්දී වෙනස් වෙලා යද්දී එයා ශෝක කරනවා, වැළපෙනවා, අඬනවා, සිහි මුලාවටපත් වෙනවා. ඒ වගේම එයා පාඩු ලැබෙද්දී ඊළඟට නිന്ദා ලැබෙද්දී අයස ලැබෙද්දී දුක ලැබෙද්දී ඒකෙන් හිත කම්පා කරගන්නවා. ඒ අලාභ පාඩුවෙක් අලාභ නිന്ദා පහස එක්කත් එයා එක්ක වාසය කරනවා. හැම වෙලාවෙම එතකොට එයා ඉන්නේ දුකින් කනගාටුවෙන්. ඒ එව්වට අයිති ධර්මතාවයේ නුවණින් තේරුම් ගන්නේ නැති නිසා ඊළඟ භාග්‍යතුන් දේශනා කරනවා, එයායේ ප්‍රියමනාප දේවල් වලට ඇලිලා අප්‍රිය අමනාප දේවල් වලට ගැටිලා ඒ ඔස්සේ කර්ම රැස් කර කර ආයෙ උපතක් කරා යනවා. ආයෙ ලෙඩවීම, වයසට යෑම, මරණයට පත්වීම, කායික දුක, මානසික දුක කියන දුක්දම් නස් වලට නැවත නැවත පත් වෙනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාගේ වෙනස මේකයි. ඒ කෙනා අරියානන් දස්සාවි ආර්යයන් වහන්සේලාව ගුණ වශයෙන් දකින කෙනෙක්, අඳුනගත්ත කෙනෙක්. අරිය ධම්මස්ස කෝවිදෝ, ඒ ආර්ය ධර්මයට දක්ෂ කෙනෙක්. අරිය ධම්මේ සුවිනීතෝ, ඒ ආර්ය ධර්මයේ තුල හොඳට හික්මෙන කෙනෙක්. ඒ ආර්ය ධර්මයේ ජීවිතේ පුරුදු කරගන්න කෙනෙක්. සත්පුරුසානන් දස්සාවි, සත්පුරුෂයන් වහන්සේලාව ගුණ වශයෙන් දකින කෙනෙක්. සත්පුරුෂ ධම්මස්ස කෝවිදෝ, සත්පුරුෂ ධර්මයට දක්ෂ කෙනෙක්. සත්පුරුෂ ධම්මේ සුවිනීතෝ, ඒ සත්පුරුෂ ධර්මයේ තුල හොඳට හික්මෙන කෙනෙක්. ඒ කෙනාගේ ජීවිතේට ලාභයක් ආවට පස්සේ, ජීවිතේට යම් වාසියක් ලැබීමක් ලැබුණට පස්සේ එයා ඒක පරිහරණය කරන්නේ නුවණින් කල්පනා කර කර. මට ලාභයක් ඉපදුනා, හැබැයි මේ ලාභය අනිත්‍ය එකක්, මේක නිත්‍ය ස්ථීර එකක් නෙවෙයි, මේ ලාභය වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. යද නිච්ඡන්තං දුක්ඛං, යමක් අනිත්‍ය නම් වෙනස් වෙලා යන ස්වභාවයෙන් යුක්ත නම් මේක අයිති දුකටයි. මේක වසඟේ පවත්වා ගන්න පුළුවන්කමක්, අවශ්‍ය ආකාරයට හසුරුවා ගන්න පුළුවන්කමක් නැහැ කියලා එයා තේරුම් ගන්නවා. දැන් අපි හිතමු, දැන් අම්මා කෙනෙකුට ලස්සන ප්‍රියමනාප හුරුබුහුටි දරුවෙක් ලැබෙනවා. දැන් මේ ලාභයක් ලැබුණ ජීවිතයට පුත්‍ර ලාභයක් ලැබුණා. හැබැයි මේ අම්මා ඒක නිත්‍යයි
සැපයි ආත්මයි කියලා හිතුවොත් ඒ දරුවා හදිස්සියේ අසනීපයක් හැදිලා මරණයටපත් වෙනවා ලදරු අවදීදීම. අන්න අර අම්මට දුක වැළපීම ශෝකයේ උපදිනවා. ඊළඟට ඒ හේතුවෙන් සිහි මුලාවටපත් වෙනවා. සමහරට තමන්ගේ ජීවිතේ පවා ඒ නිසා නැති කරගන්න පෙළඹෙනවා. නමුත් බලන්න අර බන්දුල මල්ලිකා දේවිය තමන්ගේ දරුවෝ 32 දෙනාම මැරුණ වෙලාවෙත් කම්පාවටපත් උන්නේ වෙනසක් ඇති උන්නේ හිතේ. හැන්රුවේ වැළපුවේ ශෝක උනේ නැහැ, සිහි මුලාවටපත් උන්නේ නැහැ. ඇයි තේරුම්ගෙන හිටියා ඒ පුත්‍රලාභය කියන්නේ අනිත් එකක්. විනස් වෙලා යන ස්වභාවයෙන් යුක්තයි. දුකටයි අයිති කියලා. ඒ විදිහට පින්නත්නි ආර්ය ශ්‍රාවකයා ලාභයත් අලාභයත් ඒ වගේම යසසත් අයසත් නින්දාවත් ප්‍රශංසාවත් සැපත් දුකත් කියන මේ අෂ්ට ලෝක ධර්මයේම නුවණින් තේරුම් ගන්නවා, නුවණින් කල්පනා කරනවා මේක අනිත්‍ය එකක්, වෙනස් වෙන ධර්මතාවයට අයිති එකක්. ඒ අනිත්‍ය තුලින් වෙනස් වෙන ධර්මතාවයේ තුලින් දුකක් බවට පත් වෙන දෙයක් කියලා නුවණින් තේරුම් අරගෙන ඉන්නවා. ඒ නිසා එයා ඒ කිසිම දෙයක් එක්ක ලාභයේ ඉදිරියේ, යසස ඉදිරියේ, ප්‍රශංසාව ඉදිරියේ, සැපේ ඉදිරියේ එව්වට හිත යට වෙන්න දීලා සැපයෙන් සොම්නසින් ඉපිල යන්නේ නැහැ. ඒ වගේම අලාභයේ ඉදිරියේ, නින්දාව ඉදිරියේ, අයස ඉදිරියේ, දුක ඉදිරියේ එයාගේ හිත කම්පාවටපත් කරගන්නේ නැහැ. හැම වෙලාවෙම මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තිලක්ෂණේ සිහි කර කර ඒ අනිත්‍ය දේවල් බව තේරුම් අරගෙන ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤම් පරිභුංජිතුං ආදීනව දැක දැක නොඇලීම හුරු කර කර පරිහරණය කරනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙමනම් පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අටලෝ දහමට නොඇලෙන සිතක් ඇති කරගන්න තියෙන්නේ අනිත්‍ය මානසිකාරයෙන්මයි කියලා. අනිත්‍ය භාවනාව පුරුදු කිරීමෙන්මයි, අනිත්‍ය සංඥාව වැඩිවීමෙන්මයි අටලෝ දහමට නොඇලෙන, අටලෝ දහමට නොගැටෙන ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් යම් කෙනෙකුට පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති, අටලෝ දහමේ එන විට නොඇලේද යමෙකුගේ සිත, ශෝක නැති, කෙලෙසුන් නැති, බියක් නැති තැන සිටිවිට මේවා උතුම් මංගල කරුණුවේ. යම් කෙනෙකුට අටලෝ දහමට නොසැලෙන සිතක් ඇති කරගන්න පුළුවන් නම්, කම්පා නොවන හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක උතුම් මංගල කාරණයක්, එයාගේ ජීවිතයේ ශ්‍රේෂ්ඨ කාරණයක් කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් පින්නත්නි අද අපිට ධර්ම දේශනාව සඳහා ලැබුණ කාලය මෙපමණකින් අවසන් වෙනවා. ඒ නිසා අපිට ගොඩාක් ධර්ම කාරණා කතා කරන්න අවස්ථාවක් නැහැ. නමුත් මූලික වශයෙන් අපි අටලෝ දහමට නොසැලෙන ජීවිතයක් ඇති කරගන්න ආකාරය ගැන ධර්ම කරුණු සාකච්ඡා කළා. ශාස්ත්‍රුන් වහන්සේගේ, රහතන් වහන්සේලාගේ තාදී ගුණය ගැන සිත පහදවා ගත්තා. මගඵල ලාභීන්ගේ කම්පා නොවන ස්වභාවය ගැන තීරුම් ගත්තා. අපටත් ඒ උතුම් ශාස්ත්‍රුන් වහන්සේගේ ශාස්ත්‍රුත්වයේ අනුහසින්, ඒ උතුම් සී සද්ධර්මී අනුහසින්, ඒ ශ්‍රාවක සංඝරත්නයේ අනුහසින් ඒ උතුම් තිසරණේ පිළිසරණ කරගෙන අනිත්‍ය මානසිකාරී යෙදිලා අනිත්‍ය මානසිකාරී
දියුණු කරගෙන ඒ අනිත්‍ය ස්වභාවයේ තේරුම් අරගෙන අටලෝ දහමින් කම්පා නොවන සිතක් ඇති කරගන්න මේ උතුම් ධර්මකාරණා උපකාරක ධර්මයක්ම වේවා. සාදු සාදු සාදු.